Hi Bhavan, Kendi Vishwavidyalaya ye Sasvedi Saman Upadhi Dvitiya Bhaga Pariksha enam Level 2 sambandhava Janasannivedana Vishayata Adhalava Bhashavaha Sannivedana Kotase Vishay Nirdeshe Idiripat Kirimatai me Sudanam. Bhashavaha Sannivedana Kotase Yatate Moolika Vashayen Obage Bhashava Pilibandha Niyayatmaka Denumat ප්‍රායෝගික විද්‍යුත් සාමුදිත මාධ්‍යන් තුළ භාෂා භාවිතය සම්බන්ධවත් භාෂාව යන්න න්‍යායාත්මකව සහ නිර්මාණාත්මකව ප්‍රායෝගිකව භාවිතා ගන්න ආකාරය පිළිබඳවත් මෙහිදී මූලිකව සාකච්ඡා කරනවා. ඒ අනුව අප මුලින්ම මෙම විෂය යටතේ භාෂාව යනු කුමක්ද යන්න හඳුනාගත යුතුයි. ඒ අනුව භාෂාව යනු කුමක්ද කියන කොටස යටතේ මූලිකම වශයෙන් භාෂාව සම්බන්ධව ජීව වාග් විද්‍යාවකින් විසින් ඉදිරිපත් කර ඇති නිර්වචනයන් සහ එහි නිර්වචනයන් වල අන්තර්ගතය හරහා භාෂාව යන්න පැහැදිලි කොට ඇති ආකාරය ඔබ අධ්‍යයනය කළ යුතුයි. මේ දෙවෙනි මාතෘකාව ලෙස භාෂාවේ සම්භවය සහ එහි විකාශනය පිළිබඳ අධ්‍යයනය කළ යුතුයි. විශේෂයෙන් භාෂාවේ උපත පිළිබඳව ලොව ඇති නිර්මාණවාදී මතයත් පරිණාමවාදී මතයත් පිටමතරව නව ව්‍යාකරණවාදීන් විසින් භාෂාවේ උපත පිළිබඳ ඉදිරිපත් කර ඇති මතවාදත් මෙහිදී ඔබ අධ්‍යයනය කළ යුතුයි. මීළඟ කොටසේදී භාෂාවේ විශේෂතා විශේෂයෙන් සත් භාෂාව සහ මානව භාෂාවේ පවතින අනිකුත් ලක්ෂණ වලට සාපේක්ෂව මානව භාෂාවේ පවතින සුවිශේෂී ලක්ෂණ කවරක්ද යන්න ඔබ අධ්‍යයනය කළ යුතුයි. භාෂාවක මූලිකව සිදු කරනු ලබන කාර්යභාරය කවරක්ද යන්න මානව භාෂාවේ කාර්යභාරය නැමැති කොටස යටතේ සාකච්ඡා කරමු. මෙහිදී විශේෂයෙන් මානව භාෂාව සංනිවේදන මෙවලමක් ලෙස භාවිත කිරීමේදී එහි ඇති මූලික කාර්යභාරය කවරක්ද කියන එක විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි. මීළඟ අධ්‍යයනයේදී ඔබට සමාජයේ වෙනස්කම් අනුව භාෂාව වෙනස් වන ආකාරය නම් සමාජ අවස්ථා අනුව භාෂාව වෙනස් වන ආකාරය සාකච්ඡා කළ යුතුයි. මීළඟ අවස්ථාවේදී භාෂාවත් සංස්කෘතියත් අතර ඇති සම්බන්ධතාවය කවරක්ද යන්න ඔබ මූලික වශයෙන් අවධානය යොමු කළ යුතුයි. එනම් භාෂාවත් සංස්කෘතියත් අතර ඇති සම්බන්ධතාව මෙහිදී මෙම විෂය මගින් සාකච්ඡා කරනු ඇත. ප්‍රාදේශීය භාෂා සහ සමාජ උපභාෂා ඊළඟ අධ්‍යයනයේදී ඔබ විසින් අධ්‍යයනය කළ යුතු විශේෂම ලාංකික ජන සමාජයේ ප්‍රදේශයෙන් ප්‍රදේශයෙන් ව්‍යාප්ත වී ඇති ප්‍රාදේශීය භාෂා සහ සමාජයේ තුළ පවතින විවිධ උපභාෂා විවහාරයන් පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අධ්‍යයනය කරනු ලබනවා. භාෂාව සංනිවේදන කොටසේ දෙවෙනි අධ්‍යයන කොටස ලෙස තෝරාගෙන ඇත්තේ ජනමාධ්‍ය තුළ භාෂාව භාවිතා කරන ආකාරය පිළිබඳවයි. මෙහිදී විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය සහ නව මාධ්‍ය කියන කොටස් තුනටම අදාළව ඒ මාධ්‍යයන් තුළ භාෂාව භාවිතා කරන ආකාරය වෙන වෙනම සාකච්ඡා කරනවා. ඒ අනුව රූප භාෂාවට සාපේක්ෂව තිර රචනය පිළිබඳවත් රූප භාෂාව පිළිබඳවත් මූලිකව සාකච්ඡා කරනවා. පුවත්පත් භාෂාව යටතේ විශේෂයෙන්ම පුවත්පත් භාෂාව විකාශනය වූ ආකාරයත් ලාංකික පුවත්පත් භාෂාව එදා මෙදා තුර ගොඩනැගී ඇති ආකාරයත් මීට අමතරව පුවත්පතේ අන්තර්ගතය විශේෂයෙන්ම තීරු ලිපි, කතුවැකිය, විශේෂාංග රචනය, කාටුන්, ඡායාරූප ආදී පුවත්පතේ අන්තර්ගත ලක්ෂණ අනුව භාෂාවේ පවතින විවිධතා සහ එහිදී පුවත්පත් කලාවේදීන් විසින් අනුගමනය කළ යුතු න්‍යායාත්මක කරුණු සහ න්‍යායාත්මක කරුණු ප්‍රායෝගික නිදර්ශන ඇසුරෙන් මෙහිදී ඔබ සාකච්ඡා කළ යුතු වෙනවා. මීළඟ අධ්‍යයනයේදී ලේඛනය සහ භාෂාව අතර ඇති සම්බන්ධතාවය සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම ලිඛිත මාධ්‍ය තුළ නිර්මාණශීලීව ලේඛනය භාෂාව භාවිතා කරන්නේ කෙසේද කියන කාරණය මෙහිදී සාකච්ඡා කරනවා. ශබ්ද මාධ්‍ය හා භාෂාව කොටස යටතේ විශේෂයෙන්ම ගුවන්විදුලි මාධ්‍යයේ සහ එකී මාධ්‍යයේ ඇති භාෂාත්මක විවහාරයන් පිළිබඳව මූලික වශයෙන් අපගේ අවධානය යොමු කරනවා. ගුවන්විදුලි මාධ්‍යයට ලිවීම සහ ශබ්දය පදනම් කරගෙන
මාධ්‍යයක් ලෙස ගුවන්විදුලියේදී වැඩසටහන් කරනයේදී භාෂාව භාවිතා කරන ආකාරයේ න්‍යායාත්ම කොටස් සහ ප්‍රායෝගික කොටස් මෙහිදී අපගේ අවධානයට යොමු වෙනවා. එලෙසම සංඥාර්ථවේදය සහ සංඥාර්ථවේදය භාෂාත්මක විවාහරයන් පිළිබඳව සාකච්ඡා කරන නම් සංඥාර්ථවේදය භාෂාවක් ලෙසගෙන භාවිතා කරන්නේ කෙසේද යන්න ඔබගෙන් මෙහිදී විභාගයේදී පරීක්ෂණයට හසු කර සිටිනවා. මීට අමතරව නූතන නිර්මාණකරණයේදී සහ සාම්ප්‍රදායික නිර්මාණකරණයේදී භාෂාව භාවිතා කර ඇති ආකාරය අපගේ අවධානයට යොමු කළ යුතුයි. විශේෂයෙන්ම අපගේ පවතින සාම්ප්‍රදායික ජන කවිය, ජන ගීත වැනි නිර්මාණයන් තුලත් නූතන ශාස්ත්‍රීය ලේඛනයන් තුලත් එසේම චිරන්තන සාහිත්‍ය සහ අද්‍යතන සාහිත්‍ය කෘතිවල භාෂාව භාවිතා කොට ඇති ආකාර පිළිබඳව ගීතයේ කවිය වැනි කාරණාවලදී භාෂාව භාවිතා කර ඇති ආකාරයත් මෙහිදී ඔබ විසින් සාකච්ඡා කළ යුතුයි. අවසාන වශයෙන් නවීන තාක්ෂණය හා භාෂා විශ්වයේ ඩිජිටල්කරණය තුළ ඒ මාධ්‍ය ඩිජිටල්කරණාසිත මාධ්‍යයන් භාවිතා කිරීමේදී භාෂාව භාවිතා කරන ඇති ආකාරයත් භාෂාවේ ඇති වෙනස්කමුත් මෙහිදී මූලිකවමගේ අවධානයට යොමු කළ යුතුයි.